මේ වන විට විශේෂ කාරණාවක් මතුවී තිබෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා ඊයේ දිනේ ගරු අමිල ජීවන්ත පියතුමාට ඇප ලැබුණා. ඒ වගේම අපි දන්නවා ඒ ඇප ලැබිලා මම ඒ අදාළ දර්ශන ටික සටහන් කරගෙන ඒ සජීවි දර්ශන ටික ලබා දීලා නැවත ගෝල්ෆේස් අරගල භූමිය වෙත යද්දී දහවල් එකට පමණ ඒ සමස්ත අරගල භූමියම සුද්ධ කරලා දාමිමින් තිබුණා. එතනදී අපි දැක්ක දෙයක් තමයි මේ උද්ඝෝෂණ ස්ථානය රජය විසින් 2020 පෙබරවාරි මාසේ 6 වෙනිදා උද්ඝෝෂණ සඳහා වෙන්කරන ලද ස්ථානයක්. මේ සම්බන්ධයෙන් නිල කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එතකොට මේ නිල වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද මේ උද්ඝෝෂණ ස්ථානයේ පුවරුව පවා ඊයේ දින, දැන් මේක මේ උද්ඝෝෂකයෝ හයි කරපු දෙයක් නෙමෙයි, මේක මේ උද්ඝෝෂණය කරන්න ආපු අය අරගල භූමිය හයි කරපු දෙයක් නෙමෙයි, මේක ඔබෙත් මගෙත් මහජන මුදල් වියදම් කරලා, ගොඩබේ රාජපක්ෂගේ පෞද්ගලික මුදල් නෙමෙයි, ඔබෙත් මගෙත් මහජන මුදල් වියදම් කරලා මේ ස්ථානයේ මේ බෝඩ් එක හයි කරේ. මේ බලන්න මේ බෝඩ් එකට කරන දේ, මේ බලන්න මේ ඒ බෝඩ් එක බිමට වට්ටලා පාගලා ඒකුඩ ඉඳ හිටගන්න. මේ බලන්න නිකන් හිතන්න මේ කරලා තියෙන දේ, මේ බලන්න මේ තියෙන මේ මූණුත් එක්කම තියෙන මේක කරන කට්ටියගේ. මේ බෝඩ් එක බිමට කඩලා වට්ටලා ඒක පාගනවා. මේ මේ රජයේ දේපල. දැන් අද අරගල කරුවන්ව අද මේ යකඩ අද යකඩ බාර එකක් කීයද? අද යකඩ බාර එකක් කීයද? අද යකඩ කොටසක් කීයද? එතකොට අපි දන්නවා පොදු දේපල මහජන දේපල හානි කිරීමටද අරගල කරුවන්ට නඩු දානවා. එතන මේ කරන්නේ මේ නීත්‍යානුකූල වැඩක්ද? මේ කවුද මේක මේ කරන්නේ? කාගේ උපදෙස් මතද මේක කරන්නේ? බෝඩ් එක කඩන්නේ කාගේ උපදෙස් මතද? අපිට ආරංචියක් තියෙනවා දියරක් උසගේ කට්ටිය අර ආරක්ෂක ගෝඨාභයගේ මේ හුරතල් පැටියගේ ආරක්ෂක කට්ටියගේ කට්ටිය ඇවිල්ලා මේක කරා කියලා තමයි අපිට දැනට තොරතුරු ලැබී දීවෙන්නේ. ඒ වගේම මම මේ සම්බන්ධයෙන් පොලිසියට ඇමතුමක් ගත්තා. ඒ මොහොතේම ස්ථානාධිපතිවරයාට කොටුව. එතකොට එතනදී කියවිච්ච දේ මම ඔබලාට දැන් ආවාදනය කරනවා. මෙතන කියවිච්ච කාරණා මොකද්ද කියලා. දැන් මේ කොළඹ කොටුව OIC සම්බන්ධයෙන් කියනකොට දැන් බලන්න මං ඇමතුම ගත්තම කොළඹ කොටුව OIC ගේ ෆෝන් එකට එන නිලධාරියා කියනවා මේක කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියන්ලු මේ අපේ අරගල භූමිය ඉවත් කරන්නේ. එතකොට ප්‍රශ්නේ මේකයි. දැන් ගොඩක් කට්ටිය හඳුන අරගල භූමිය ඉවරයිනේ. අය අයින් වෙලා ගියේ. ඕ ගියා. දේශපාලන නරිනඩ ටික ගියා. දේශපාලන පක්ෂවල රනිල් රාජපක්ෂේගේ ඩීල් ගහන්න ලෑස්ති කට්ටිය ගියා. මේ රටේ අරමුදයක් නැහැ කියලා ජනතාවගේ මොළේ හෝදන්න යන 225 අර පාර්ලිමේන්තුවේ ඉන්න ඒකේ ඉන්නේ උන්ගේ සෙට් එක එතනින් ගියා. ඔතන ඉතුරු වුණා අයියේ අපි වගේ සමාජය වෙනුවෙන් පෙනී හිටින අරමුදයක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ අරමුදේ විසඳන්න ඕනේ කියලා මතවාදයේ තියෙන පිරිස ඉතුරු වුණා. ඒ කට්ටියව තමයි ඊයේ ඇත්තටම ගොත් නියම දේශපාලන මතවාදයකින් තොරව නිර්පාක්ෂිකව ඇත්තටම හිටපු කට්ටිය තමයි ඊ ඉවත් කරේ. එතකොට දැන් කට්ටිය අහන්න පුළුවන් දැන් හරි නාගරික සංවර්ධන අධිකාරියට අයිතියක් තියෙනවද ඉවත් ඉතින් මං අහනවා නාගරික සංවර්ධන අධිකාරිය කොහොමද මේ රටේ රජය විසින් නිල වශයෙන් නිවේදනය කළා වෙන් කරපු භූමියක දේවල් ඉවත් කරන අරගලය සඳහා උද්ඝෝෂණ සඳහා වෙන් කරපු ස්ථානයක්. ඒ වගේම නෛතික පදනම අපි ගත්තොත් නෛතිකව නාගරික සංවර්ධන අධිකාරියට අදාළ වෙන පනත ප්‍රකාරව
ඔවුන්ට ඔහොම ඇවිල්ලා දඩ බඩාස් ගාලා කඩලා බිඳලා වීසි කරලා යන්න බෑ. කුණු ලොරියක පටවගෙන යන්න බෑ. ඉදිකිරීමක් වෙන්න ඕනේ. ඔතන කිසිම ඉදිකිරීමක් තිබුණේ නැහැ. ඔතන තිබුණේ 10 ඉදිකිරීමක් යනු ඉදිකිරීමක් සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය වලින් සාධන ලද දෙයක්. ඔතන ඉදිකිරීම සඳහා 10 ටයක් කියන්නේ ඉදිකිරීම සඳහා සාධන ලද අමුද්‍රව්‍ය. නෛතික පදනම නැහැ. ඒකත් එහෙමයි කියමුකෝ. ඔප්පුවකුත් තිබුණයි කියමුකෝ UDA එකට අයිති වෙන. ඒත් දින 14ක වැනි කාලයක් සාධාරණ කාල සීමාවක් ලබා දීලා නෛතික නියෝගයක් ලබා දීලා ඒ නියෝගයේ ප්‍රකාරව ඒකෙදි සඳහන් කරන්න ඕනේ කවද්ද මේ ඉදිකිරීම සිදු කරේ කියලා. කවද්ද ගාලුමෝදර ඉදිකිරීම සිදු කරේ? ගෝඨකෝගම ඉදිකිරීම සිදු කරේ? එතකොට එදා ඉඳන් මෙතෙක් දක්වා මුම් බම්බු ගැහුවද? ඒකේ දාන්න ඕනේ ඒගොල්ලෝ UDA එකෙන් ඉෂු කරන නෝටිස් එකේ ඒගොල්ලෝ නිශ්චිතව කියන්න ඕනේ කවද ඉඳන්ද මේ ඉදිකිරීම ඉදි කරලා තියෙන්නේ කියලා. එහෙම කිසිම ක්‍රමවේදයක් නැතුව මේ ගාලුමෝදර අරගල භූමිය කඩා බිඳලා අතුගාලා දානවා මේ රනිල් රාජපක්ෂලාගේ බැසිල් රාජපක්ෂලාගේ, කියන්නේ රනිල් මෙහෙවන, රනිල් කියන්නේ අලියා, බැසිල් කියන්නේ ඒ හෙන්ඩුව, හෙන්ඩුව විසින් වෙහෙවන රජය. හරි, හෙන්ඩුව විසින් මෙහෙවන රජයේ උමනාව මත මේක සම්පූර්ණයෙන් කඩා බිඳලා දානවා. ඒ වගේම මෙතනදි පැහැදිලිව මතක තියාගන්න ඕනේ ලෝකේ අපි ප්‍රංශ විප්ලවය ගැන කතා කරනවා, මේ මෙතරම් අවිහිංසාවාදීව කෙරිච්ච මේ අරගලය, මේ පිබිදෙන ජනතාව සිටින මේ අරගලය අපිට තිබුණා. අපි කතා කරනවා මේ විදේශිකින් එන්නේ නෑලු මේ අරගල භූමිය තියෙනකොට. බම්බුව තමයි. අද ඔබ විශ්වාස කරන්න ඔය විදිය ලස්සන අරගල භූමියක් දකින්න කී දෙනෙක් ලෝකෙ බලන් ඉන්නව ඇද්ද? මෙතරම් අවිහිංසාවාදී සාමකාමී විප්ලවයක් කරපු ස්ථානයක් සජීවී තම ඇසෙන් දකින්න වාසාවෙන් බලාගෙන ඉන්න කී දෙනෙක් ලෝකෙ ඇතිද? කතාව නම් සංචාරක ප්‍රවාදනය කරන්නේ ගොන්තක තීරු වැඩ. ඒක ඒ විදියටම ප්‍රතිස්ථාපනය කළා ජනතාවට විවෘත කරා නම් මං හිතන ඓතිහාසික සිද්ධියක් වෙනවා, ඓතිහාසික ස්ථානයක් වෙනවා, වගේම ලොව පුරා ජනගහකට හේතු වෙනවා. අවශ්‍ය වෙන්නේ මොනවද මේ වෙලාවේ? මිනිස්සුන්ට ඇවිල්ලා ඔක බලන්න. අද අපි දැක්ක ඒ වෙනුවට මොකද්ද සිදු වෙලා තියෙන්නේ? බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මොකක් කරා කියලාද? රජය කෙරෙහි අසතුටුදායි පළකිරීම් පළ කරා. මම මේ කතාව ඊට කලින් අහලා තිනවා චීනේ. චීන විදේශිකයෙක් ගියාම චීන රජය පිළිබඳ අසතුටක්, අනර්ථයක්, අකමැත්තක්, හොඳ නැති දෙයක් පළ කිරීම නීති විරෝධී චීන රජයේ. ඒක ඒකාධිපති පාලකයෝ ඉන්න රටක්. එතකොට අපි මේ හැමදේටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි, ලෝක බැංකුවයි, අර බැංකුවයි, මේ බැංකුවයි පස්සේ ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනවා කී කී ගිහිල්ලා ආධාර පවා ඉල්ලන රටක් අපි. ඒ ආධාර නැතුව ජීවත් වෙන්න බැරි රටක් අපි. ඒ තැනට පාලකව මේ වට්ටපු රටක් අපි. එහෙව් කරලා ඉවරලා ඒ ආධාර ටිකක් නොලැබෙන විදියට අර විදේශ විතාන්‍ය ජාතික කාන්තාවට එරෙහිගේ ඔව් ඇතුමියගේ අර වීසාව කැන්සල් කරනවා, මේ රජයේ කෙරෙහි අසතුටක් ඇති වෙන ආකාරයේ කටයුතු කළා කියලා. මාර වැඩක්. මාර සිස්ටම් එක. අද බලන්න පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වෙලා වසර කීයද? අද ඒකට යුක්ති ඉල්ලපු අයට මොකද වුනේ? පාස්කු ප්‍රහාරයට යුක්ති ඉල්ලපු අයට විරුද්ධව නීති ක්‍රියාත්මක වුණා මට ඇතුළුව. අද රට ප්‍රහාරයකට ලක් කරලා රට විනාශ කරපු සිද්ධියට විරුද්ධව ජන අරගලයක් කරපු අයට මොකද වෙලා තියෙන්නේ? ආන් යනවා උසාවි ගානේ නීති ක්‍රියාත්මක. එතකොට පාස්කු ප්‍රහාරය වෙන්නට දීලා ඒ අන්තවාදී සංවිධාන හදලා බලලා රැකලා බලලා ඒව පෝෂණය කරලා ඒව වෙන්නට දීලා බලන් හිටපු දේශපාලකයන්ගේ නීතිය ක්‍රියාත්මක වුණාද? අද මේ අරගලේ ඇතිවෙන්න ඇති කරපු අර්බුදේ රට විනාශයට ගෙනිච්ච වැරදි තීන්දුව తీරන අරගෙන රට විනාශ කරපු මහබැංකු හිටපු මහබැංකු අධිපතිවරයා ඇතුළුව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මේ අයට විරුද්ධව නීති ක්‍රියාත්මක වුණාද? නෑ. නීති ක්‍රියාත්මක වෙලා තිනවා රට විනාශ කරපු එකට විරුද්ධව නැගී හිටපු ජනතාවට, පිබිදෙන ජනතාවට විරුද්ධව. අයිසේ ලැජ්ජයි ඔයි. මේකද අපි දැන් හරි දැන් අරගල භූමිය අයින් කළා. දැන් අපි දැක්කනේ අර අරගලෙන් එපිට කියලා යනවා අර සභාවක්, අර මොකද්ද මහජන සභාව කියලා. ඕකුන්ගෙන් අපි අහනවා
දැන් කෝ උඹලා අර රවි කුමුදේශලා මහජන සභාව අම්බේ සභාව අපේ සභාව ගගා හිටියා මට මතකයි රවි කුමුදේශ එදා මම UN එකට ලියුම බාර දෙන්න යන වෙලාවේ මට කිව්වා මාස්ක් එක ඕනේ නැහැ කියලා දැන් අහන ඇතුව ඒක වළංගුද කියලා මම නම් මගේ ආරක්ෂාව ගැන එදා ඉඳන් හිතුවා ඒ අය ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉඳලා හිතලා නැති වුණාට මාස්ක් සම්බන්ධයෙන් නමුත් රවි කුමුදේශලා ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේලා ගරුතර ස්වාමින් වහන්සේලා අපි අහනවා ඔබලා කෝ මම මේ අහනවා ඔබලා කෝ අද අර අද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුණාද ඔය කියන මහලොකු ප්‍රතිපත්ති ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ එකඟ වුණායි කියලා ඕක ක්‍රියාත්මක වෙයිද මේකද මේ රටේ මිනිස්සු ඉල්ලුවේ මේකද සිස්ටම් චේන්ජ් එක කෝ සිස්ටම් චේන්ජ් එක සිස්ටම් චේන්ජ් එක තාම එම්මමයි පාස්කුපාණ යුක්තිය ඉල්ලපු අයට නඩු යනවා අරගලයක් කරලා රටේ විනාශ කරපු එකට විරුද්ධ අරගලයක් කරපු අයටත් නඩු යනවා දැන් කෝ සිස්ටම් චේන්ජ් එක ලැජ්ජයි දැන් දනුෂ්ක රාමනායකලා චම්පිකලගේ හෙන්චයියෝ ටික රනිල් එක්ක යහනේ ඉන්නවා යහන්ගත වෙලා රනිල් එක්ක හොඳට බුදියගෙන ඉන්නවා ඒකද වෙලා දෙන්නේ හරි හොඳට ආණ්ඩු කරනවා එකට ආණ්ඩු කරනේ බුදියගෙන හොඳට ආණ්ඩු කරනවා ඕකනේ දැන් වෙලා දෙන්නේ හරිද එතකොට ඕබල්පේ සෝබිදලා අම්බෝ සරි සැටිස් දැන් ඔක්කොම කෙරුණා කෙරුණා අර කියන්නේ කෙරුණා මගුලක් තමයි කෙරිලා තියෙන්නේ අද අරගලය පාවා දීලා තියෙනවා මේ මහජන සභාව ඇතුළු කණ්ඩායම චෝදනා කරනවා ඒක බය නැතුව චෝදනා කරන අරගලය පාවා දුන්නා මිනිස්සු ඉල්ලුවේ නෑ රනිල් වික්‍රමසිංහ එක ආණ්ඩුවක් මිනිස්සු ඔය මහජන සභාවට කෝ අපෙන් යෝජනා ගත්තද ඕ අපිට ඔය රැස්වීම වලට එන්න කිව්වද මේකත් නිකන් අර දේශපාලන පක්ෂයක් විතර උන්ගේ අය උන්ගේ චරිත උන්ගේ අයව උන්ව උස්ස ගන්න උන්ම විසින් උන්ම ඇති කරගත්ත ලද දෙයක් ජනතාව විසින් ඇති කරපු දෙයක් නෙමෙයි සබෑලස අරගල භූමියෙන් බිහිවෙච්ච දෙයක් නෙමෙයි ඕමල්පේ සෝබිත වටේ ඉන්න කට්ටිය එදා කාලේ ඉඳන් හිටපු කාලයක් තිස්සේ ප්ලෑන් කරලා හැදිච්ච කට්ටියක් ඉන්නේ ඕක මේ අරගල භූමියෙන් නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි ওই මහජන සභාව ඒ ඉඳන් කරුණා කරලා මේ අරගලය පාවා දීම නවත්තන්න ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ බලන්න දැන් මේ නාගරික සංවර්ධන අධිකාරිය මේ ගාලුමෝදර අරගල භූමිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මම ඒකේ අධ්‍යක්ෂකට කතා කරාම කියපු කතාව මම ඇහුවා මේ අහපුවම කියපු කතාව බලන්න හලෝ හලෝ මිස්ටර් රණවීර කවුද කතා කරන්නේ මම මානවහිමිකම් ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ කතා කරන්නේ ඔව් මහත්මයා මට දැනගන්න ඕනේ අද අරගල භූමිය අපේ ගෝල් ෆේස් ඒක UDA එකෙන් ඇවිල්ලා ඉවත් කරා ඒ සඳහා නෛතික ඔබතුමාලා නියෝගයක් දීලා දෙයක කළේ මොකද උද්ඝෝෂණ ස්ථානය කියලා ඇටිකේෂන් සයිට් කියලා අපේ සල්ලි වලින් ගහපු බෝඩ් එකක් කඩලා දැම්මා. ඒ කියන්නේ අපේ සල්ලි කියන්නේ මේ මහජන මුදලින් රජයේ ගහපු බෝඩ් එක. ඒකත් UDA එකෙන් ඇවිල්ලා අද කැඩුවා. ඒක ඔබතුමාගේ අනුදැනුම ඇතුවද නියෝගය ඇතුවද කරේ මොකද පොලිසිය කිව්වා ඔබතුමාලා තමයි ඒක කළේ කියලා. අපිට බලතල තියෙනවා මාත් මම මේ ඇඩ්ජස්ට් කරනවා. නිවේදනය දුන්නද කියලා දවස් 14ක් කල් දීලා ඒ ප්‍රොසීඩි නීති නීතිමය පිළිවෙල අනුගමනය කළාද? ඉන්ග්‍රයිටින් නේ ඔබතුමාගේ ඩිරෙක්ටර් ජෙනරල් නේ ඔබතුමා දැනුවත් ඇතිනේ ඒක තමයි දැන් බලන්න ඉන් රයිටින් ඉල්ලන්න දැන් අපි මේ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග අපි නෛතික ක්‍රියාමාර්ග දැන්ටමත් ආරම්භ කරලා තිනවා ඒ අදාළ පෙත්සම් මේ සියල්ල දැන් මේ වෙන වෙලාවත් ලෑස්ති කරමින් පවෙන අප මානව හිමිකමුත් යනවා මොකද ඒක මේ රටේ ජනතාවගේ අරගල භූමිය ඒක මේ කාටවත් මේ දැන් ඇවිල්ලා කියන්න බෑ මේ බෝඩ් අය කරලා අපේ සල්ලි වියදම් කරලා හයි කරලා ඇවිල්ලා ඌකේ මේ දැන් ආපු රනිල් රාජපක්ෂගේ කොහේ හරි කැසිල්ලක් ඇති වෙච්ච ගමන් ඒක කඩලා දාන්න බෑ ඒ බෝඩ් එක එහෙමනම් ඒ බෝඩ් එක නිශ්චිත ස්ථානයක නැවත ස්ථානගත කරන්න ඕනේ මොකද්ද මේ ගහපු බම්බුව ඒ ඉඳා අපි කියනවා දැන් මේ රටේ ප්‍රශ්න ටික විසඳලාද අද ඉන්ධන අර්බුදය ගැන කතා කරාම ඉන්ධන අර්බුදය මොකද වෙලා දෙන්නේ ඉන්ධන අර්බුදය විසඳලා දෙනවා කාර් එකට ලීටර් දැන් මං එදා ගණන් බලනකොට කාර් එකකට වැඩිලා තියෙන ලීටර් 18ක් වගේ
20ක් දුන්නම 18ක් වගේ ගයි කියන්නේ පමණටත් වඩා දීලා. යතුරුපැදි ඔක්කොම 3.9 හිට වෙලා. ඇයියේ යතුරුපැදි වලට මදි. පොඩි මිනිහට චූට්ටක් දීලා ලොකු මිනිහට ගොඩාරියක් දීලා ලස්සන කෝට ක්‍රමයක් විසඳලා අර මහජන සභාව අර සෙට් එක ඕමල්පේ සෝබිතද ධනුෂ්ක රාමනායකලා නිහඬව ඉන්නවා. ඔය ධනුෂ්ක රාමනායකලා ඔය බ්ලැක් කැප්ස්ලා ඔය ඒ අරගල භූමියේ හිටපු ඔය චම්පික රණවකගේ මේ සෙට් එක ඒ දවස්වල ඇයි එතකොට ඔතන ඉන්නකොට ඒව හොඳයි. එතකොට ඔය රනිල් වික්‍රමසිංහ ඒ ආණ්ඩුවෙන් කඩනවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා විතර තිබිච්ච ටෙන්ට් එක. එතන පළවෙනියෙන්ම මේ පැත්තට තිබිච්ච ටෙන්ට් එක කාගේද? ආසුමාර සිංහලගේ. ආසුමාර සිංහලගේ රනිල් වික්‍රමසිංහගේ අස්සේ ඉන්න එකගේ කට්ටිය තමයි ඔය ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා පිටම හිටියේ ටෙන්ට් එක හිටියේ කට්ටියක් තමයි හිටියේ. එතකොට උන් එතන ඉන්නකොට ඒව හොඳයි. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාම ඒක නරකයි. රටේ ජනතාව නැගිට හිටියේ සිස්ටම් එකේ වැරද්දට එරෙහිව. ජනාධිපතිවරයාට යන්න කිව්වේ නිකන් ගිහිල්ලා මේ පංගර නැට් එක පත් කරන්න නෙමෙයි. මේ කිසිම වැඩේ ලෝකේ අසාර්ථකම දේශපාලකයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න නෙමෙයි මේ අර්බුදයක් තියෙන වෙලාවේ. මේ රටේ මිනිස්සු ඉල්ලුවේ මැතිවරණයක්. අද වෙන විට ඊයේ වෙනකන් අද එතන කරපු අරගල භූමියේ හිටපු මිනිස්සු ඉල්ලේ මැතිවරණයක්. මැතිවරණයක් තියන්න තෙත්නින් මෙහා මේක විසඳන්න බෑ. කොහමද මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවද පාර්ලිමේන්තු වෙබ්බඩවියට යන්නේ? පාර්ලිමේන්තු වෙබ්බඩවියේ මාර දෙයක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තු වෙබ්බඩවියෙන් ඇමැතිවරුන් ගොඩක් අයකගේ ලිපින, ගෙවල් වල ලිපින දාලා තිබුණා. ඒ ටික නැති වෙලා. ඒ ටික ලෙෆ්ට්. ඇයි මේ? ඇයි මේ? පාර්ලිමේන්තුවේ නියෝජිතින්ගේ ඇයි මේ ලිපින දාන්නේ නැත්තේ? බය කාටද? අපිට බයි. කාටද? මේ මට නෙමෙයි, මේ රටේ ජනතාවට බයි. කවුද බය වෙලා තියෙන්නේ? මේ රටේ දේ හොර නඩ බොරු කියලා පාර්ලිමේන්තුවට රිංග ගත්ත නරි නඩ ටික ඔක්කොම බය වෙලා. එහෙම නෙමෙයිද? බය වෙලා ඇඩ්‍රස් mantri.lk කියලා එකේ තියෙන ඇඩ්‍රස් ටික දැනුවත් කිරීම සඳහා කියන්නේ mantri.lk කියන වෙබ්සයිට් එක. ওই සෙට් එකෙන් ගිහම ඇඩ්‍රස් ටික තියෙන අතනින් අයින් කරාට. ඒ හින්දා මේ බය මොකද? ඔවුන් ජනතාවට විරුද්ධව වැඩ කළා දින හින්දා. ඔවුන් ජනතාවගේ වරම පාවා දීලා දින හින්දා. ඔය හරින් ෆනෑන්ලා මනුෂ නානායකකාරලා එහෙම ගූ බයේ ඉන්නේ. හරි, ඔච්චර බය වෙලා ඔය විදිය නිවට නෝන්ජල් තුක්කිත පාර්ලිමේන්තු සිස්ටම් එකකින්ද මේ රටේ ජනාධිපතිව තේරුවේ? හැංගිච්ච හොරු නඩේ වගේ අලිබබා හොරු අතලිය කියන කතාව අලුතෙන් ලියන්න වෙන අලිබබා රනිල් රාජපක්ෂ හොරු 225 කියලා. ඒක තමයි ලියන්න වෙන්නේ. එන කරුණා කරලා අපි කියනවා මේ අරගල භූමියට කරපු ඒ නිවට නෝන්ජල් වැඩේ ඔය නාගරික සංවර්ධන අධිකාරියට අපි පැය 72ක් දෙනවා. ඔය ගලෝපු පැලට් ඒ නිකන් පොළවේ තියලා තිබුණේ, හයි කරලා තිබුණේ නැහැ නේ, බිමට හයි කරලවත් නැහැ, නිකන් තියලා තිබිච්ච ඒ දේවල් ටෙන්ට් සියල්ල නැවත ස්ථාපනය කරලා දීපිය නැත්තම් අධිකරණේ අපි හමුවෙමු. එච්චරයි අපි කියන්නේ. මොකද මේ අරගල රේ රටේ අරගලයේ තීරණය කරන්නේ අවසානයේ තීරණය කරන්නේ මේ දේශපාලන පක්ෂ නෙමෙයි, පෙරටුගාමිලා ජෙප්පෝ නෙමෙයි, මේ රටේ ජනතාව තීරණය කරන්නේ. ඔය පෙරටුගාමිලා මුළු පක්ෂයි ජෙප්පෝ මුළු පක්ෂය එකතු කරත් මේ රටේ මිනිස්සු එදා 9 වෙනිදා පාරට බැස්සේ නැත්තම් ඔය එකක්වත් කරෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඒ වගේම අරගලය තුල ප්‍රචණ්ඩකාරී සිදුවීම් දැන් බලන්න ජීවන්ත පියතුමාට මොනවද තියෙන චෝදනා? අර රැට්ටට මොනවද දාලා තියෙන නඩුවාණ්ඩ? නිකන් වල විච්චම් විහිළු. පොලිසිය අපේ මහත්තුරුන්ගෙන් අපි අහනවා ඔබලාගේ රටටද සේවය කරන්න ඔබලා වෙන කාට හරි වහල්කම් කරනවාද කියලා. රජයටද ඔබ සේවය කරන්න තව කාට හරි වහල්කම් කරනවාද කියලා. ඕන තරම් මේ රටේ පොලිස් නිලධාරීන්ට ක්‍රම තියෙනවා, නඩුවක් දානවද නැද්ද කියන එක කාගේ අභිමතයද? නඩුවක් දානවද නැද්ද කියන එක කාගේ අභිමතයද? නිලධාරීනි, ඔබ නිලධාරීන් තුමනි, ඔබලාතුමාලා දන්නවනේ කාගේ අභිමතයද කියලා. එතකොට ඇයි ඔබතුමාලගේ අභිමතය භාවිතා කරන්නේ නැත්තේ? ඇයි ඔබතුමාලගේ අභිමතය මේ නිවට නෝන්ජල් දේශපාලනයට නවන්නේ? ඇයි ගහන්න බැරි මේකේ මොකද්ද සිදුවෙලා තියෙන හානියක් තිබුණා නැද්ද කියලා ඇයි ඇත්ත කියන්න බැරි? ඇයි බාගේ හිස්තන දෙන බයද පුරවන්න කියන්න? මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා විතරයි ජීවන්ත පීරිස් පියතුමා
මීට කලින් මිනිස්සු ගිහිලා තිබුණේ ඇයි වාර්තාවෙම කියන්න බැරි? එහෙම කියන්න නඩුවක් දාන්න අවශ්‍යතාවයක්වත් නැහෙනේ. ඇයි ඇත්ත කියන්නේ නැත්තේ? ඇයි මේ බොරුව තව දුරටත් ගෙනියන දර? අනිත් එක මතකද කියන්නේ? අද වෙනකොට රනිල් රාජපක්ෂ ෆේල්. කොච්චර ෆේල්ද කියනවනම්? අද වෙනකොට කෝ IMF කෝ අද ලෝක දැන් අද ලෝක බැංකුව මොනවද කියලා තියෙන්නේ මේ ළඟදී? එතකොට කෝ අපේ රටට දැන් ගෝ ඩොලර් සංචිත අද අපි දැක්කා මේ බලන්න අද එන නිවුස් එක මේ 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 නිවුස් එකද අපිට දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ දේනේ worker remittances in July 2022 as US dollars 279.5 million circumlative figure for January to July was 1889 million it is a 50% drop compared to the corresponding period in 2021 100ට 50ක් ප්‍රේෂණ අඩු වෙලා දැන් හරිද අන්න හරි ග්ලයිෆොසේට් තහනමක් අයින් කරගෙන අන්න නාඩගමක් නටන්න යනවා ආයේ මේ මේ රටේ ප්‍රශ්න නෙමෙයි මේ ග්ලයිකෝසේට් තහනමද රටේ ප්‍රශ්නේ දැන් මේ මොනවාද මේ ආණ්ඩුව විසඳන්නේ අරගල භූමිය අර මං කිව්වේ අර රට විනාශ කරපු උන්ට නඩු නැ මේක වෙලා දැන් අර ග්ලයිකෝසේට් එකක් බදාගෙන අරේ නටනවා මේ ඇස්සේ අපිට එනවා අපේ ප්‍රේෂණ අඩු වෙලා අපිට මේ රටේ තෙල් ටික ගන්න අපිට මේ රටේ කෑම ටික ගෙන්න ගන්න තියෙන මේ ඩොලර් සංචිත ටික එන නිශ්චිතව එන අපේ ප්‍රේෂණ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වෙලාලු 50%කට සාපේක්ෂව. ඒතර ඒක වැඩි කරන්න ඕනේ කොහොමද? ඒක වැඩි කරන්න ඕනේ කොහොමද? ඉස්සලාම අර රුපියල පා කරපිය. එක්කෝ ඒකට දීමනාවක් දීපිය. මොකද අර මේ වෙන ක්‍රම වෙනත් ක්‍රම වලින් ඌ උන්ඩියල් කියලා කියනවා ඒක ජාතිවාදය අවුස්සන්නේ කියන්නේ වචන කියන්නේ. ඒ වෙන ක්‍රමවා හරහා ওই ඩොලර් එනවා. ඒන එක නවත්තන්න අනිවාර්යෙන් මේ අපි දෙන අගය ඒ දෙන මුදල වැඩි කරන්න ඕනේ. එහෙම නොකර කරන්නේ නැතු මොකද්ද මේ කරන්නේ? ඒ හින්දා ග්ලයිෆොසේට් තහනම අල්ලගත්ත රනිල් රාජපක්ෂට අපි කියනවා දැන් අලියට ග්ලයිෆොසේට් විස වෙයි කියලා බයෙත් දන්නේ නැහැ මේක මේ මේ වැඩි වෙයි අවශ්‍ය වෙයි කියලාත් දන්නේත් නැහැ විස වෙයි කියලාත් දන්නේත් නැහැ මේකට අත ගහලා තියෙන්නේ. ආයෙත් දැන් මේ හැමදාම මම හිතන්නේ අලියට ග්ලයිෆොසේට් අවශ්‍ය වෙලා වගේ වයසයිනේ දැන් ගොඩක් ඇඟට ශක්තිය ඕනේ හින්දා දන්නේ ග්ලයිෆොසේට් ඕනේ වෙලාදී. කෙසේ නමුත් මේ මේ විදියට රටක් කරන්න බෑ. ඒ හින්දා අපි කියනවා අරගලය එක්ක ගැටෙන එක නවත්තන්නේ නැතුව මේ නරිනඩ මහජන සභා අර සභා මේ සදා ඕවා කවුරුත් මං හිතන්නේ මේ රටේ ජාතිවාදයට විරුද්ධ ආගම්වාදයට විරුද්ධ කිසිම කෙනෙක් මං හිතන්නේ මහජන සභාව පිළිගන්නවයි කියලා. මොකද මහජන සභාවේ නායකයෝ හැටියට දාගෙන ඉන්න ආට්ටිය එතරම් චරිත. ඒ හින්දා අපි කියනවා වහාම මේ රටේ ජනතාවත් එක්ක වැඩ කරන්න රනිල් රාජපක්ෂගේ සෙට් එක වගේ ගෙනල්ලා ධනුෂ්කලා රාමනායකලව දාගෙන වැඩ කළා හරියන්නේ නැහැ. වැඩ කරපන් ජනතාවත් එක්ක ජනවර්මාවේ අරගලයෙන් අරගලයේ ඉන්න ජනතාවත් එක්ක වැඩ කරන්න නැතුව බම්බු ගහන්න එපා මේ රට තවත් අමාරුවේ දාන්න එපා කියලා රනිල් රාජපක්ෂට කියනවා. ඒ වගේම රනිල් රාජපක්ෂට කියන්නේ ඔබ తాවකාලික ජනාධිපති කෙනෙක් පාස්කු ප්‍රහාරයේ නඩුවෙන් ඔබට නිදහස් වෙන්න නෙමෙයි දැන් තියෙන්නේ. ඔබතුමාට තියෙන්නේ මැතිවරණයක් ඇඳවලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රකාරව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මැතිවරණ පවත්වලා නිසි නායකත්වය පාර්ලිමේන්තුවට ජනාධිපති පුටුවටත් ගේන එක. ඔව් ඉතින් දැන් පාර්ලිමේන්තුවේ මේ මහා මත්ද්‍රව්‍ය ඉන්න බහ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයන්ට ඕන වුණානේ මත්ද්‍රව්‍ය ජාවාරං කරනවා කියලා කියන්නේ ඔය ඔතන. එහෙම කියලානේ තිබුණේ කාලයක් තිස්සේ කියෝ කියෝනේ හිටියේ. ඉතින් අපේ ඉතින් ඉන්න මේ ආණ්ඩුවට මේ දූෂිත දේශපාලන කඩේනම් බත් බැලුව ඇවිල්ලා ඔතන ওই දේවල් කරද්දී පැල නෙමෙයි වෙන මොන හරි දෙයක් ඔතන අර නැති වෙච්ච තව මන් දන්නේ මට මතකයි ගිනියාවි දෙකක් නැති වුණා කිව්වා එකක් හම්බුණයි කිව්වා. ওই අනිත් ගිනියාවියත් ඔතන අස්සේ තිබිලා හම්බුණයි කිව්වේ නැත්තම් තමයි ඊයේ පුදුමේ. ඊතරම් මේ රටේ මේ අරගලයට විරුද්ධව යන මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ දූෂිත දේශපාලඥයෝ මේ රටේ අසරණ ජනතාව අර තරුණයෝ ටික මර්ධනය කරලා මේ රටේ ජනතාවගේ නැගිටීම මර්ධනය මේ කරන්නේ. එහෙනම් අපි ඉල්ලා සිටිනවා ගමක් ගමක් ගානේ හන්දියක් ගානේ උද්ඝෝෂණ කරන්න පැය 72යි දෙන්නේ අර ගලෝපු සියල්ල ගෙනලා තන හයි කරලා යන්න කියලා අපි ආරාධනා කරලා දැනුවත් කරලා සිටිනවා. විරුද්ධව
ඒක විරුද්ධව රටේ නීතිය අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නීතිය ප්‍රකාරව ඒගොල්ලන්ට ඔහොම ඇවිල්ලා මේ අයින් වෙන්න කියලා මිනිස්සුන් අපන්නලා දාලා පොලිසියේ 100ක් විතර උස්සගෙන ඇවිල්ලා STF එකේ 50ක් විතර උස්සගෙන ඇවිල්ලා මිනිස්සුන් අපන්නලා දාලා එහෙම රජයේ ඉඩමක වුණත් දේවල් අයින් කරන්න බෑ. නිශ්චිත නෛතික ක්‍රමවේදයක් තියෙනවා. නීතිපතිවරයා මොනවද එදා ශ්‍රේෂ්ඨාධිකරණයට කිව්වේ? නිශ්චිත නීතිමය කෝ නිශ්චිත නීතිමය ක්‍රමවේදේ. නීතිමය 50 ඔය ගහලා දෙන 10 කිසිම දෙයක් එතන ඒ නිකන් උඩින් තියලා තියෙන දේවල් ඉදිකිරීම හැටියට සැලකෙන්නේ නැහැ. එතකොට එහෙමද තියෙද්දි තමයි ඒගොල්ලෝ මේ දේවල් කිසිම දැනුවත් කිරීමක්වත් ඒ වගේම ඒකෙදී ඉවත් කිරීම සඳහා දෙන නියෝගෙදී ඒගොල්ලෝ දෙනවා නිවේදනය දානකොට කවදා සිට ඉදිකරන ලද්දක්ද කියලා. එතකොට ඒක දැම්ම නම් එන්න ඕනේ අප්‍රේල් මාසේ ඉඳන්. එතකොට එන නෛතිකව උසාවියේදී අහන්න පුළුවන් ඇයි ඒවලා මෙච්චර කල් මේකට විරෝධයක් නොදක්වා දැන් මොකෝ මේ අමාරුව හැදුනේ කියලා. එතකොට අධිකරණයේ ඉඩ දෙන්නේ නැහැ ඒ විදිය වැඩ කරන්න. අර කෙනෙක්ට මේ කොහේ හරි කැසිල්ලක් ඇති වුණාම අයින් කරන්න. එහෙම ඉඩ දෙන්නේ නැහැ රනිල් රාජපක්ෂගේ කැසිල්ලට ඉඩ දෙන්නේ නැහැ. ඉත ඒක අපි අනිවාර්යෙන් අභියෝග කරනවා. මොකද ඔය නිලධාරීන් සීළු දෙනාට මතක තියෙන ඔය ගලවපු හැම කඩපු හැම දෙයකටම ඕකුණ්ඩ පෞද්ගලික මුදලෙන් ඕකට වන්දි ගෙවන්න වෙනවා ඉස්සරහට. ඒක අනිවාර්යෙන් කෙරෙනවා. නීතිමය කරුණු වලට අපි යනවා. දැන්ටමත් අපි පෙත්සම ලාස්ති කරලා දෙනවා මානව හිමිකම් යනවා. ඒ වගේ අපි පැය 72ක් දෙනවා. අපි කියන්නේ ඕක ඉතිමිච්ච විදිහට ගෙනලා හයි කරලා ඵල. ඔය අර රකුසගේ කට්ටියට සල්ලි තියෙනවනේ. පිරිස ඉන්නවනේ. ඉතිමිච්ච විදිහටම හයි කරලා ඵල. අපි නම් විශ්වාස කරනවා මම දැක්ක මේ සම්බන්ධයෙන් ඊයේ කවුද මානව හිමිකම් ගිහිල්ලා තිබුණා මේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන්. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ගෝඨාභය රාජපක්ෂගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. හැබැයි ඔය ඕෂල හේරත්ලා මතක තියාගන්න ඕනේ මේක. ඒ අය මේ රටේ ගෑස් පුපුරනකොට මේ රටේ මිනිස්සුන්ට මහා විනාශයක් වෙනකොට මේ රටේ ආර්ථිකය වාහන ආනයනය නවත්තලා රජයේ ආදායම අහිමි කරගෙන සල්ලි ගගහ ආණ්ඩුව දුවනකොට ඒ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ඕෂලලා ගියේ නෑ මානව හිමිකම්. අපි තමයි සටන් කරේ. මම ගෝට ෆේල් කිව්වේ ඒ අවස්ථාවේ. එතකොට මට මොකද කරේ? මාව උස්සගෙන ගියා CID. හැබැයි ඒ ඕෂලල ඒවට විරුද්ධව මුකුත් නොකරපු අය කියලා අපි දැක්ක ජනාධිපතිතුමාට නැවත හිටපු ජනාධිපතිතුමාට එන්න අවශ්‍ය අවකාශය හදලා දෙන්න කියලා මූලික මේ මානව හිමිකම් යනවා. අපි කියන්නේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා අනිවාර්යෙන් ලංකාවට එන්න ඕනි. මොකද එයාට විරුද්ධව තියෙනවා මම දාපු 2021 12 වෙනි මාසේ 31 වෙනිදා දාපු පාස්කු ප්‍රහාරයට අදාළ පැමිණිල්ල තියෙනවා ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව, මහින්ද රාජපක්ෂට විරුද්ධව. ඒ පැමිණිලි විභාග කරන්න එයා ලංකාවේ ඉන්න ඕනි. එයා තායිලන්තේ, ඉතියෝපියාවේ, ආජන්ටීනාවේ, වෙනස්වේලාවේ ඉඳලා හරියන්නේ නැහැ. මේ එන්න ඕනේ. හරිද? ඒද වගේම මේ රටේ රට විනාශ කිරීම, ආර්ථික විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් යනවා. ඒකට අදාළ එයා කරුණු දක්වන්න ඕනේ. රයිට්? ඒයින්ද අපි විශ්වාස කරන. හැබැයි ඕෂලලට අපිට කියන්නේ තියෙන්නේ ඔය ගෝඨාභයව ඔයාලට දැන් මතක් වෙනාට මේ රටේ ඊට කලින් ඔයාලට මතක් වෙන්න තිබුණේ ජනතාව. ජනතාව මතක් වෙලා ඒවට ෆයිට් කරා නම් ඕචලලා එදා වගේ මානව හිමිකම් ඔය පුරසාරම හැටියට ගිහිල්ලා අද සමරක් කළාට මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. එහෙමනම් ඔය පැනලා දුවපු ජනාධිපති තාමත් ලංකාවේ. ඉතින් එහිඳ සිස්ටම් එක තේරුම් නොගෙන ඔය විදිහට වැඩ කරන අයට අපිට කියන්න තියෙන එච්චරයි. එවන නමුත් අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා අනිවාර්යෙන් ලංකාවට පැමිණිය යුතුයි නීතිය හමුවට ඔහු අසු කරගන්නට නම්. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.